සත්‍යන්තයක් අවසාන කරමින් අපි සූදානම් රග්බි පිටිය වැඩසටහන ආරම්භ කරන්න දපාපර.com වෙබ් අඩවිය හරහා ඔබ දන්නවා පසුගිය සතියන්තයේ පාසල් රග්බි පිටියේ උණුසුම් තරග කිහිපයක් පැවැත්ුණා. ඒ තරග පිළිබඳව තමයි අපි අද දවසේදී කතා බහ කරන්නේ. එලෙස පසුගිය තුන්වෙනිදා මහනුවර ත්‍රිත විද්‍යාලයත් ඒ වගේම ගල්කිස්ස විද්‍යා විද්‍යාලයත් අතර තරගය පැවැත්ුණා. මේ තරගයේ ජයග්‍රහණය කරන්න මහනුවර ත්‍රිත විද්‍යාලය සමත් වෙන්නේ ලකුණු 52.7ක් ලෙස ලකුණු පූර්ව සටහන් කරමින්. මේ තරගයේ අවසන් ලකුණු තත්ත්වය කෙසේ වෙතත් පිටියේ පසුබිල රේඛාව තුල දැක ගන්න පුළුවන් වුණා තරගකාරී විලාශයක් අපිට. ඒ වගේම තමයි ත්‍රිත විද්‍යාලය වෙනුවෙන් ලෂෙන් විජේසූරිය දඩුවම් පහරක් සාර්ථක කරගෙනමින් ලකුණු පූර්ව ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම පාසල් රග්බි පිටියේ දක්ෂම ස්ක්‍රම් හාෆ් ක්‍රීඩකයෙක් වෙන අනුක බෝයගඩ ගැන අපි කතා කරන්න. ඔහු ලබා දුන් පන්දු යොමුවක් උත්සාහක දිනුමක් බවට පත් කරන්න දිලුෂ්ක දන්ගේ සමත් වෙනවා. කෙසේ නමුත් ලකුණු 17 බිංදුවක් ලෙස ත්‍රිත විද්‍යාලය පළමනාර්ථයේ පෙරමුණ ගත්තා. දෙවන අර්ධය ගැන කතා බහ කරොතින් පාදෙන් දක්ෂතා ප්‍රදර්ශනය කළ ලෂෙන් විජේසූරිය මේ අර්ධයේදී සියලුම ප්‍රවර්තනයන් සාර්ථක කරගන්න සමත් වෙනවා. විද්‍යා විද්‍යාලය වෙනුවෙන් ලබාගත් එකම උත්සාහක දිනුම හෂාන් මදුමාදව විසින් ලබා ගන්නවා. මේ මොහොතේ අපි මතක් කරන්න ඕනේ වොරන් වීරකෝන් ගැන. ඔහු ප්‍රතිවාදී ක්‍රීඩකයන් කිහිප දෙනෙක් කර්මත තියාගෙන සාර්ථක උත්සාහක දිනුමක් වාර්තා කරනවා. මේ උත්සාහක දිනුම මේ තරගවාරයේ අපි දුටු සාර්ථකම උත්සාහක දිනුමක් ලෙස තමයි අපිට හඳුන්වා දෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒ අනුව මේ තරගයේ ලකුණු 52.7ක් ලෙස ජය ගන්න ත්‍රිත්ව විද්‍යාලය සමත් වුණා. විශේෂයෙන්ම දිලුක්ෂ දන්ගේ මේ තරගයේදී උත්සාහක දිනුම් ත්‍රිත්වයක් ලබා ගැනීම සුවිශේෂී සිඳුවීමක්. අපි සූදානම් මෙම විද්‍යාල ලබාගත් ලකුණු පිළිබඳව අවධානය යොමු කරන්න. මහනුවර ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් දිලුක්ෂ දන්ගේ උත්සාහක දිනුම් 3ක්, ඒ වගේම විශ්ව රණරාජ, ඍෂේන් මාදන, ජනිදු රත්නායක, වොරන් වීරකෝන් එක් උත්සාහක දිනුම් බැගින් වාර්තා කරනවා. එම උත්සාහක දිනුම්හි ප්‍රවර්තන 4ක් සාර්ථක කරගන්නවා ලෂෙන් විජේසූරිය. දඩුවම් පහර සාර්ථක කරගන්නෙත් ලෂෙන් විජේසූරිය විසින්මයි. ගල්ගිස විද්‍යා විද්‍යාලයේ දෙස අවධානය යොමු කරොතින් උත්සාහක දිනුම්, එවැගේම ප්‍රවර්තන සහ දඩුවම් පහර වාර්තා වෙන්නේ හෂාන් මදුමාදවගෙන්. ඒ අනුව එම තරගයේ ජයග්‍රහණය හිමි වෙනවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට. පසුගිය සතියේ ඔබට මතක ඇති වෙස්ලි විද්‍යාලයේ කතාබහට ලක් වූ කණ්ඩායමක් බවට පත් වුණා. ඒ විද්‍යාලයත් එක්ක තමයි මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පසුගිය සතියන්තයේ තරග බිමට පිවිසෙන්නේ. එම තරගයේදී කොළඹ වෙස්ලි විද්‍යාලයේ ලකුණු 28.10ක් ලෙස මොරටුව වේල්ස් කුමර විද්‍යාලය පරාජය කරමින් ජයග්‍රහණය කරන්න හැකියාවක් ලැබුණා. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ තීරණයකට අනුව වෙස්ලි විද්‍යාලයේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට මේ තරගය අහිමි වෙනවා. නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇතුළත් වෙනු නිසා වෙස්ලි ක්‍රීඩකයන්ට තරගයට අවතීර්ණ වෙන්න යම් කාලයක් ගත වුණා. කොහොම නමුත් වේල්ස් කුමර විද්‍යාලයේ නලින් තරංග දඩුවම් පහරකින් ලකුණු ලබා ගන්නේදී ආර් ඩෝල් වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනම වාර්තා කරනවා. අවන්ත ලී සාර්ථක කරගත් උත්සාහක දිනමේ ප්‍රවර්තනය ඔහුගේම සහෝදර අවිෂ්කලේ විසින් අසාර්ථක කරගතා. ඒ අනුව ලකුණු 13.3ක් ලෙස ප්‍රථමාර්ධයේ නිමාවට පත් වෙනවා. දෙවනාර්ධයේදී එක් උත්සාහක දිනමක් සාර්ථක කරගත්තා වගේම වෙස්ලි විද්‍යාලයට හිමි වූ දඩුවම් පහර අවිෂ්කලේ විසින් සාර්ථක කරගන්නවා. ඒ අනුව තරගයේ ලකුණු 28.10කින් ජය ගන්නට වෙස්ලි විද්‍යාලය සමත් වුණා. සූදානම් ලකුණු ලබා ගැනීමල දෙස අවධානය යොමු කරන්න. වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් ආර් ඩෝල්, අවන්ත ලී, සී අපොන්සු, තාරික් ජුරන්පති එක් උත්සාහක දිනු බැගින් වාර්තා කරනවා. එම උත්සාහක දිනුමේ ප්‍රවර්තන දෙකක් අවිෂ්කලී සාර්ථක කරගන්නවා. එක් දඩුවම් පහරත් අවිෂ්කලීගෙන්මයි සාර්ථක වෙන්නේ. වේල්ස් කුමර විද්‍යාලය වෙනුවෙන් උත්සාහක දිනුම් හිරුෂාන් ප්‍රනාන්දු, එවැගේම ප්‍රවර්තනයේ නලින් තරංග, දඩුවම් පහරත් නලින් තරංගගෙන් වාර්තා වෙනවා. ඒ අනුව එම තරගයේ ජයග්‍රහණය හිමි වෙන්නේ කොළඹ වෙස්ලි විද්‍යාලයට. පසුගිය සතියන්තයේ තවත් උණුසුම් තරගයක් පැවතුණා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ සහ DS සේනානායක විද්‍යාලය අතර. මේ තරගයේ ජයග්‍රහණය කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයේ හිමි කරගන්නේ ලකුණු 54.25ක් ලෙස ලකුණු පූර්ව සටහන් කරමින්. තරගයේ පළමු උත්සාහක දිනුම් දෙක වාර්තා කරන්න සමත් වෙනවා DS සේනානායකයන් විසින්. ඊට නිසි පිළිතුරක් ලබා දෙමින් DS ආරක්ෂකයන් එක පෙළට යට කරගෙන උත්සාහක දිනුම් වාර්තා කිරීමට කවින්ද අමරකෝන් සමත් වුණා. කෙසේ නමුත් පළමන අර්ධයේ නිමාවට පත් වෙන්නේ ලකුණු 28.11ක් ලෙස සාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉදිරියෙන් තබමින්. දෙවන අර්ධයේදී DS විද්‍යාලය වෙනුවෙන් ඉනුර රන්සික උත්සාහක දිනුමක් රැස් කළේ දිනූෂා අමරසිංහ වෙත පහසු ප්‍රවර්තනයක් සාර්ථක කර ගැනීමට අවශ්‍ය මඟ පාදමින්. ජයහන් සීලගම සහ සැමුවෙල් මදුවන්ත යන ක්‍රීඩකයන් හට උත්සාහක දිනුම් හිමි වෙන්නේ ඉන් අනතුරුව. ඒ අනුව ලකුණු 54.25ක් ලෙස කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය මේ තරගයේ ජය ගන්නවා. සූදානම් ලකුණු ලබා ගැනීම මතක් කරන්න. කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් දිනූෂා අමරසිංහ උත්සාහක දිනුම් දෙකක්, දිනේෂ් රොද්‍රගෝ උත්සාහක දිනුම් දෙකක්, මොහොමඩ් ෂබ්බීර්, ප්‍රමුදිත වික්‍රමාරච්චි, කවින්ද අමරකෝන්, සැමුවෙල් මදුවන්ත එක් උත්සාහක දිනුම් බැගින් වාර්තා කරනකොට එහි ප්‍රවර්තන 7ක් සාර්ථක කරගන්නවා සැමුවෙල් මදුවන්ත විසින්.
ඩිය සේනානායක විද්‍යාලයේ ඉනුර රන්සික චමෝත් සාලින්ද ඉමාට් සිද්ධික් එක් උත්සාහක දිනුමකින් වාර්තා කරනකොට එම උත්සාහක දිනුමේ ප්‍රවර්තන දෙකක් සාර්ථක කරගන්නවා හසින්දු දිනුෂ. දඩුවම් පහර දෙක සාර්ථක කරගන්නෙත් හසින්දු දිනුෂ විසින්මයි. ඒ අනුව එම තරගයේ ජයග්‍රහණය හිමිවෙනවා කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයට. මරදාන සහිරා විද්‍යාලයේ සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර උණුසුම් තරගයක් පසුගිය සතියන්තයේ පැවතුණා. මේ තරගයේ ලකුණු 29ට 24ක් ලෙස ලකුණු 5ක පරතරයක් සහිතව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ජයග්‍රහණය කරනවා. හන්ස් වල්පොල තෝමස් විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම ලබා ගනිද්දී සහිරා විද්‍යාලය වෙනුවෙන් යුස්රන් ලන්ත්‍රා පළමු උත්සාහක දිනුම වාර්තා කළා. ඒත් එහි ප්‍රවර්තන දෙකම අසාර්ථක වුණා. SG මතඟ වීර සහ නවීන් හේනකංකානම්ගේ පිට පිටම වාර්තා කළ උත්සාහක දිනුම් දෙක නිසා ලකුණු පරතරය 12ක් දක්වා වර්ධනය කරගන්නට සාන්ත තෝමස් කණ්ඩායමට හැකියාවක් ලැබුණා. ඒ අනුව ලකුණු 22ට 12ක් ලෙස සාන්ත තෝමස් විද්‍යාලය පළමු වර්ධයේ ඉදිරිය ගත්තා. දෙවන වර්ධයේදී රෝලින් මෝල් එකක් සාර්ථක කරගැනීමෙන් ඉදිරියට ගිය තෝමස් ක්‍රීඩකයන් වෙනුවෙන් උත්සාහක දිනුමක අවසානයක් ගෙන දුන්නේ ක්‍රිස්ටියන් ඩිලයිල්. විශේෂම සයිඩ් සිංහවංශ තව කණ්ඩායමට ශක්තියක් වෙමින් උත්සාහක දිනුම් කිහිපයක් වාර්තා කරන්න සමත් වෙනවා. ලන්ත්‍ර උත්සාහක දිනුම් සීමාව පසු කළත් විනිසුරු විසින් සංඥා කෙරුණේ ඔහු පිටියෙන් ඉවතට ගියා කියලා. එසේ නොවුණා නම් සහිරාවන්ට මේ ජයග්‍රහණය හිමි වෙන්නට තිබුණා. කෙසේ නමුත් තරගේ නිමා වුණේ ලකුණු 29ට 24ක් ලෙස ලකුණු 5ක පරතරයක් ඇතිව සාන්ත තෝමස් විද්‍යාලයට ජය හිමි කර දෙමින් අපි සූදානම් ලකුණු ලබා ගැනීම දෙස දැන් අවධානය යොමු කරන්න. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයේ හාන්ස් වල්පොල, එස් මතගවීර, නවීන් හේනකංකානම්ගේ අවිෂ්ක හඳුන්පතිරණ, ක්‍රිස්ටියල් ඩිලයිල් එක් උත්සාහක දිනුමකින් වාර්තා කරනවා. ප්‍රවර්තන දෙකක් හාන්ස් වල්පොලගෙන් සාර්ථක වෙනවා. මරදාන සහිරා විද්‍යාලය වෙනුවෙන් සයිඩ් සිංහවංශ උත්සාහක දිනුම් දෙකක්, ඉෆ්රාන් අසාර් එක් උත්සාහක දිනුමක් සහ යුස්රාන් ලන්ත්‍රා එක් උත්සාහක දිනුමක් බැගින් වාර්තා කරනවා. එම උත්සාහක දිනුම් මේ ප්‍රවර්තන දෙකක් සාර්ථක කරගන්නවා සයිඩ් සිංහවංශ. ඒ අනුව එම තරගයේ ජයග්‍රහණය ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සතු වුණා. BC අංගි කුසලානය වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ සහ සාන්ත පීතර විද්‍යාලය අතර තරගය පැවැත්වුණා පසුගිය සතියේ. එම තරගයේ ජයග්‍රහණය හිමි කරගන්නවා ලකුණු 14-10ක් ලෙස කොළඹ රාජකීයයන් විසින්. පිටපිටම එම කුසලානය 4 වරටත් හිමි කර ගැනීමේ අභිමහණය රාජකීයයන් සතු කරගත්ත මේ තරගයේ ජයග්‍රහණය කිරීමෙන් පසුව ප්‍රොප් ක්‍රීඩක හිමන්ත හිරුෂාන් පීතර ආරක්ෂක පෙළ බිඳ දමමින් ජනිදු දිලිෂානට ලබා දුන් පන්දුව ඔහු උත්සාහක දිනුමක් බවට පත් කිරීමට සමත් වුණා. මෙම අර්ධයේදී නීති කඩකිරීමක් හේතුවෙන් පීතරයන් හට දඩුවම් පහර අවස්ථාවක්ද හිමි වුණා. ඒ අනුව ලකුණු 14-3ක් ලෙස රාජකීයයන් පළවන අර්ධයේ පෙරමුණ ගනිමින් සිටියා. පළමු අර්ධයේ මෙන්ම දෙවන අර්ධයේදී කණ්ඩායම් දෙකම ක්‍රීඩා කළේ මන්දගාමී ස්වභාවයකින්. විශේෂයෙන්ම පන්දු පාලනය දුර්වල නිසා පීතරයන් හට ලකුණු රැස් කිරීමේ අවස්ථා කිහිපයක්ම මගහැරුණ කිව්වොත් නිවැරදි. ඒ අනුව තරගය අවසන් වුණේ ලකුණු 14-10ක් ලෙස රාජකීයයන්ට ජය හිමි කර දෙමින්. රාජකීය විද්‍යාලයේ ලෙනොක්ස් කල්යාණරත්න හට කහකාට් පතක් විනිසුරු විසින් නියම කරනවා. විශේෂ ආරක්ෂණ දක්ෂතා රාජකීයයන්ගෙන් මේ තරගයේදී අපිට දැක ගන්න පුළුවන් කමක් ලැබුණා. සූදානම් ලකුණු ලබා ගැනීම දෙස අවධානය යොමු කරන රාජකීයයන් වෙනුවෙන් ජනදු දිලිෂාන් උත්සාහක දිනුම් දෙකක්, එවැගේම හිමන්ත හිරුෂාන් එක් උත්සාහක දිනුමක් ප්‍රවර්තනයක් සාර්ථක කරගන්නවා මොහොමඩ් ෂාකිර්. සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් ස්ටීවන් සිවරාජ් උත්සාහක දිනුමක් වාර්තා කරනවා. එක් උත්සාහක දිනුමක ප්‍රවර්තනයක් සහ දඩුවම් පහරක් සාර්ථක කරගන්නෙත් ස්ටීවන් සිවරාජ් විසින්මයි. ඒ අනුව එම තරගයේ ජයග්‍රහණය හිමි කරගන්නවා කොළඹ රාජකීය විද්‍යාලය. පසුගිය 6 කොළඹ ඉසිපතන විද්‍යාලයේ සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතර තරගය පැවැත්වුණා. මේ තරගයේ ලකුණු 39ට 32ක් තරම් අතිශය තීරු ජයග්‍රහණයක් ලබා ගන්න කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් වුණා. තරගයේ ආරම්භයේ සිටම සුළු වේලාවකට පසු ඉසිපතන විද්‍යාලයේ තරගයට අවතීර්ණ වෙමින් ඩෙවින් ගුණරත්න, චමෝත් ප්‍රනාන්දු හා එන් චමින්ද උත්සාහක දිනුම් තුනක් වාර්තා කරනවා. ඒත් ඒවයින් එක් ප්‍රවර්තනයක් පමණක් සාර්ථක කර ගැනීමට බණ්ඩාර සමත් වුණා. සාන්ත ජෝසප් ක්‍රීඩක ගිහන් පෙරේරා ටික වේලාවකට පසු කණ්ඩායම් වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කරන්න හැකියාවක් ලැබෙනවා. කෙසේ නමුත් ලකුණු 14-15ක් ලෙස පළමුණු අර්ධයේදී ඉසිපතන විද්‍යාලයේ පෙරමුණ ගන්නවා. දෙවන අර්ධයට සාර්ථක ආරම්භයක් ගෙනෙමින් ෂෙවොන් ග්‍රෙගරි සහ ගැමුණු චේතිය උත්සාහක දිනුම් දෙකක් ජෝසප් විද්‍යාලය වෙනුවෙන් වාර්තා කළා. චතුර සෙනවිරත්න විසින් සාර්ථක කරගත් දඩුවම් පහර සමගින් ජෝසප් ක්‍රීඩකයන් ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරනවා. අවසානයේදී චමෝත් ප්‍රනාන්දු ඉසිපතන විද්‍යාලයේ ස්ථාවර තැනකට රැගෙන ආව කිව්වොත් අපි නිවැරදි. ඒ අනුව ලකුණු 39ට 32ක් ලෙස ජය ගන්නට ඉසිපතන විද්‍යාලය සමත් වුණා. සූදානම් ලකුණු ලබා ගැනීම දෙස අවධානය යොමු කරන්න කොළඹ ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් චමෝත් ප්‍රනාන්දු උත්සාහක දිනුම් දෙකක්, එන් චමින්ද උත්සාහක දිනුම් තුනක්, ඩෙවින් ගුණරත්න, රැන්ඩි සිල්වා එක් උත්සාහක දිනුම් බැගින් වාර්තා කරනවා. සාන්ත ජෝසප් විද්‍යාලය වෙනුවෙන් ගිහන් පෙරේරා, චතුර සෙනවිරත්න, ෂෙවොන් ග්‍රෙගරි, ගැමුණු චේතිය එක් උත්සාහක දිනුම් බැගින් ලබා ගන්නවා.
එම උත්සාහ දිනමේ ප්‍රවර්තන තුනක් සාර්ථක කරගන්නවා චතුර සෙනවිරත්න. එවැගේම දඬුවම් පහර දෙක සාර්ථක කරගන්නේ චතුර සෙනවිරත්න විසින්මයි. අවිසූදානම් මෙලබෙන සතියන්තයේ පැවැත්වෙන තරග පිළිබඳව ඔබව දැනුවත් කරන්න. එළබෙන 10 වෙනිදා මොරටුව වෙල්ස් කුමර විද්‍යාලයේ සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර තරගය, එවැගේම 11 වෙනිදා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර තරගය පැවැත්වීම නිමිතයි, 12 වෙනිදා තරග ත්‍රිත්වයක් පැවැත්වීම නිමිතයි මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ සහ බම්බලිවිට සාන්ත පීතර විද්‍යාලය අතර තරගයත්, එවැගේම ඉතාමත්ම තරගකාරී තරගයක් පැවැත්වෙනවා වෙල්ස් වෙස්ලි විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර, එවැගේම 24 විද්‍යාලය සහ සාන්ත ආන්තෝනි විද්‍යාලය අතර තරගය. එම සතියන්තයේ අවසාන කරමින් අවසන් තරගය කාගේ තවදහනෙ දිනාගත් තරගයක් මරදාන සහිරා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත විද්‍යාලය අතර තරගය පැවැත්වීමට 13 වෙනිදා සියලු කටයුතු සූදානම්. අපි සූදානම් ඒ සතියේ තොරතුරු පිළිබඳවත් එළඹෙන සතියේ මේ විදිහට රග්බි පිටතුලින් කතා බහ කරන්න. එදෙක් ඔබට ජයග්‍රාහී සතියක්.